භික්ෂුන් වහන්සේ ගිහි අධ්‍යාපනයට සමානුපාත අධ්‍යාපනයක් තමයි භික්ෂුන් වහන්සේට ලබා දෙන්නේ. භික්ෂුන් වහන්සේට ධර්ම විනය අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. ඒක සිහි කල්පනාව තියෙන මොලේ කලඳක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕන. දැන් මේ තියෙන තත්ත්වයේ යටතේ ශාසනයේ අනාගත පැවැත්ම ගැන බලවත් සැකයක් තියෙනවා භික්ෂුන් වහන්සේට. මේ ශාසනය අන්තර්ධාන වෙයි කියලා වැඩි කලක් නොගොස්ම භික්ෂුන් වහන්සේ ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ විකෘති කරන කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවෙච්ච තැන පවා දැන් වෙනස් කරලා කියනවා. ලංකාවේ තමයි බුදුහාඳුරු ඉපදුනේ. පටිච්ච සමුප්පාදයේ විකෘති කරනවා, ත්‍රිලක්ෂණයේ විකෘති කරනවා. මේවා බරපතල ඛේද වාචක ශාසනීය පැවැත්මට අදාළව. ඉතින් ඒවට ක්‍රියාමාර්ග ගන්න කෙනෙක් නැහැ. 1965 අවුරුද්දේ අපිට මතකයි 65,000ක් අස්සම් කරලා පෙස්සමක් ඉදිරිපත් කළා රජයට. භික්ෂුන් වහන්සේට වෙනම අධ්‍යාපනය ලබන්න භික්ෂු විශ්වවිද්‍යාලයක අවශ්‍යතාව තහවුරු කරලා, ඒ කියන්නේ 1959 විද්‍යෝදය විද්‍යාලංකාර ආයතන දෙක විශ්වවිද්‍යාල බවට පත් කළාට පස්සේ පිරිමි ගැහැණු ගිහි ශිෂ්‍යයන් සමග භික්ෂුන් වහන්සේලා එකට අධ්‍යාපනය ලැබීම භික්ෂු සමාජයේ පරිහානියට කාරණාවක් කියලා තමයි එදා දැඩි උද්ඝෝෂණයක් පැවතුණි. ඒ අනුව ඉදිරිපත් කළ පෙස්සම අනුව එවකට හිටිය IMR ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිතුමා 1967 අංක 16 දරන බුද්ධ ශ්‍රාවක ධර්මපීඨ පනතින් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය ආරම්භ කළා. අය ආරම්භ කළේ 1969 ජුනි මාසේ 13 වෙනිදා. අවුරුදු 30ක් පැවතුණා ඒ ආයතනයේ බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය. භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන ත්‍රිපිටක ධර්ම අධ්‍යාපනයේ අටුවා ටීකා සහිතව, ඒ වගේම පාලි භාෂාව ඇතුළු භාෂා පහක් සහිතව නේවාසික භික්ෂු විශ්වවිද්‍යාලයක් හැටියට පැවතුණා. ඒ කාලය තුළ ත්‍රිපිටක වේදී නමින් උපාධියක් ප්‍රදානය කළා ඒ ස්වාමින් වහන්සේලාට. ඒ ත්‍රිපිටක වේදීන්ගෙන් 98%ක් ශාසනයේ රැඳුණා. ඒක තමයි විශේෂතම කාරණාව. අනිකුත් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබන අය 90%ක් උපැවිදි වුණු අතර බුද්ධසරායක ධර්මපීඨයෙන් පිටවෙච්ච ස්වාමින් වහන්සේලා 98%ක් මේ ශාසනය තුළ රැඳුණා. භික්ෂුන් වහන්සේට ත්‍රිපිටක ධර්ම අධ්‍යාපනය ලබා දීම සඳහා ආයතනයක අවශ්‍යතාව ඒ කාරණය හරහා තේරුම් ගන්න ඕන. දැන් අපේ රටේ තියෙන විශේෂ කාරණාවක් තමයි මේ ඵලයට තමයි පහර ගහන්නේ. ඵලයට තමයි පිළියම් කරන්න හදන්නේ. පිළියම් කරන්න ඕන හේතුවට. ගැටලුවක් ඇති වුණාම ඒ ගැටලුව निराකරණය කිරීමට අදාළව හේතුව සොයා පිළියම් කිරීමේ ක්‍රමය තමයි බුදුදහමේ අනුමත. ගැටුම් නිවාරණයට මඟ ඒක. නමුත් අපේ සමාජයේ භාවිත ක්‍රමය තමයි ඵලයට පිළියම් කරන්නයි හදන්නේ. දැන් භික්ෂු සමාජයේ පරිහානිය පිළිබඳව විවිධාකාරයෙන් මේ දවස්වල මාධ්‍ය හරහා නොයෙකුත් දේවල් දැනගන්න ලැබෙනවා භික්ෂු සමාජයේ පරිහානිය ගැන. ඒකට හේතුව හොයන්නේ නැහැ. අභාග්‍ය සම්පන්න තත්ත්වයන් උදා කළායට අදාළව ක්‍රියාමාර්ග ගන්නවා මිසක් මේ බඳු තත්ත්වයකට භික්ෂු සමාජයේ පත්ුණියයි කියන හේතුව හොයන්නේ නැහැ. ඒකට හේතුව තමයි භික්ෂුන් වහන්සේට නිසි අධ්‍යාපනයක් නැහැ. භික්ෂුන් වහන්සේ ගිහි අධ්‍යාපනයට සමානුපාත අධ්‍යාපනයක් තමයි භික්ෂුන් වහන්සේට ලබා දෙන්නේ. භික්ෂුන් වහන්සේට ධර්ම විනය අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. ඒක සිහි කල්පනාව තියෙන මොලේ කලඳක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕන. භික්ෂු සමාජයක් නිර්මාණය කරන්න නම් නිසියාකාර ධර්ම විනය අධ්‍යාපනයක් ඕන. ඒකට තමයි එදා බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය ආරම්භ කළේ. නමුත් ඒ කවුරුත් 30ක් කැවෑමෙන් අභාවයට පත් වුණා. ඊට පස්සේ තමයි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. භික්ෂු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රදරයන් බිහි කරනවා මිසක් ධර්ම විනයදරයන් බිහි කරන්නේ නැහැ. ශාසනයට අවශ්‍ය කරන්නේ ශාස්ත්‍රදරයන් නෙමෙයි. භික්ෂු සමාජයේ සංවර්ධනයට ශාසනයේ සිරස්ථිතියට අදාළ වෙන්නේ ධර්ම විනයදර පිරිසක්. ඒ ධර්ම විනයදර පිරිසක් ඇති කිරීමට තිබිච්ච බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය අහෝසි කරලා භික්ෂු විශ්වවිද්‍යාලය ආරම්භ කළා. ඒකෙන් ශාස්ත්‍රදරයන් බිහි කරනවා, ශාස්ත්‍රවේදී කියලා උපාධියක් පිරිනමනවා. ගිහි අධ්‍යාපනයට සමානුපාතික අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. එදා තිබිච්ච බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය අවුරුදු 5ක් අටුවා ටීකා සහිතව ත්‍රිපිටක ධර්මයත් පාලි භාෂාව සහිත භාෂා 5ක් සහ භික්ෂු විනය හොඳට ඉගැන්වුවා. ප්‍රායෝගිකව විනය කර්ම කිරීමට අදාළ භික්ෂු ආකල්ප සම්පත්තිය ගොඩනැගීමට අදාළ පුහුණු කිරීම කළා නේවාසික කරගෙන අවුරුදු 5ක්. ඒ නිසා ධර්ම විනයදරයන් බිහි වුණා, ශාසනය රැකුණා. දැන් මේ තියෙන තත්ත්වයේ යටතේ ශාසනයේ අනාගත පැවැත්ම ගැන බලවත් සැකයක් තියෙනවා භික්ෂුන් වහන්සේට. මේ ශාසනය අන්තර්ධාන වෙයි කියලා වැඩි කලක් නොගොස්ම. ඇයි? භික්ෂුන් වහන්සේ ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ විකෘති කරන කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. ධර්මයේ විකෘති කරන බුදුරජාණන් වහන්සේගේ උපත
සිදු වෙච්ච තනපවා දැන් වෙනස් කරලා කියනවා ලංකාවේ තමයි බුදුහාඳුරු ඉපදුනේ මේ විදිහට විකෘති අදහස් පළ කරනවා ඒ චරිතය ගැන ධර්මය ගැන බරපතල පටිච්ච සමුප්පාදයේ විකෘති කරනවා ත්‍රිලක්ෂණයේ විකෘති කරනවා මේවා බරපතල ඛේද වාචක සාසනීය පැවැත්මට අදාළව ඉතින් ඒවට ක්‍රියාමාර්ග ගන්න කෙනෙක් නැහැ ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග